මගේ රටේ යාළුවෝ හැමෝම ආයිබන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ මදු ටෙක් අපේ YouTube channel එකේන. තවත් අලුත් දෙයක් එක්ක අලුත් වෙන තාක්ෂණයත් එක්ක තාක්ෂණයේ අලුත්ම අප්ඩේට් පිළිබඳ වීඩියෝස් වෙන යාළුවන්ට ඔන්න අදත් වැදගත් වෙන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. අද මේනි අපි ගෙනල්ලා තියෙන්නේ මොබයිල් ෆෝන් යූස් කරන ගොඩක් යාළුවෝ මයින් ඉල්ලා තිබ්බේ වීඩියෝ එකක් තමයි ඕෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ඉදියේ. හොඳ ගේම් එකක් නැද්ද? ඒ කියන්නේ ලෝ බජට් එක ෆෝන් එකක් යූස් කරන RAM එක අඩුවෙන් තියෙන ෆෝන් යූස් කරන යාළුවෝ තමයි ගොඩක්ම මගේ මේ වීඩියෝ එක ඉල්ලා තිබ්බේ. ආඩ කිසිම ලැග් වීමකින් තොරව ලේසිම් ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම් එකක් නැද්ද? තියෙනවා නම් ඒ ගැන රිවයුව එකක් ගේන්න කියලා ඔන්න යාළුවනේ අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. හැමෝම ඉල්ලපු වීඩියෝ එකක්. ඒ වගේම මේක ලෝ බජට් වලට විතර නෙවෙයි අනිස් ෆෝන් වලට ලේසිම් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ඉතා සරල ගේම් එකක් වෝ මන් නිවැරදි. අපි වැඩි කතන්දර ඊට ගිහින් බලමු මොකද්ද මේ ගේම් එක, කොහොමද ඔයාලා මේ ගේම් එක ප්ලේ කරන්නේ, මේකේ වැඩි විස්තර අපි වීඩියෝ එකේ ගිහිල්ලා කතා කරමු යාළනේ. එහෙනම් යාළනේ වීඩියෝ පටන් ගන්න කලින් අපේ channel එකට තාම අලුත් අය ඉන්නවා නම් ඉස්සරහට මේ වගේ videos බලන්න කැමති නම් යාට දෙනවද බට subscribe button එක ඒක click කරලා ඊට හැබැයි notification all bell icon එක තියෙනවා ඒක all click කරලා තියාගන්න යාළනේ. මොකද මේවාගේ අලුත් වීඩියෝ දාගො ඒක notification එක ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට එහෙනම් යාළනේ අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. මේක තමයි යාළනේ අපි ඔයාලට ගෙන ආපු අලුත්ම ඒ වගේම අර ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම් එක. මේක යාළනේ බයිසිකල් පීට්සා ඩිලිවරි කියන ගේම් එක තමයි. මේක වල ප්ලේ ස්ටෝර් කරා මේ බයිසිකල් පීට්සා ඩිලිවරි කියලා සර්ච් බාර් එකේ සර්ච් කරගත්තොත් මේ ඇප්ලිකේෂන් එක යම නැත්නම් මේ ගේම් එක ඔයාලට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. එතින් එහාට විස්තර මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මේකේ ඔයාලට ලොකු වැඩක් කරන්න නෑ යාළුනේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ විස්තර මෙතන දාලා තියෙනවා. ඒ වගේම දැන් සෙටින්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට මේ සෙටින්ස් වලට ගියොත් එහෙම මේකේ මියුසික් වල සවුන්ඩ් අඩු වැඩි කරගන්න පුළුවන්. මුලින්දම වීඩියෝ එක කියලා දෙන්නම්. ඔයාලට ගේම් එක ප්ලේ කරන්න යන තැනට එනකන් ඔයාලට මෙතන මියුසික් එක අඩු වැඩි කරලා මෙතන සවුන්ඩ් අඩු වැඩි කරලා හදාගෙන මෙතන ඕකේ දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන වොච් වීඩියෝ කියලා තියෙනවා. ඔයාලට මේකේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න පුළුවන්. මේක ගේම් එක වැඩි විස්තර දන්නේ නැති කට්ටියට ඒක නම් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඩේටා කපා ගන්න ඕනේ නැහනේ. ඔෆ්ලයින් ගේම් හොයන ඩේටා නැති කට්ටිය එහෙම නැත්නම් ඩේටා යූස් කරන්න නැතුව ගේම් සෙල්ලම් කරන්න ඕනේ. හින්දා නේ ගේම් මේ වීඩියෝ එක බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ඊට පස්සේ මෙතන ප්ලේ කියන ඔප්ෂන් එක උඩ දකුණු පැත්තේ තියෙන ඒකුල ටච් කරගන්න තියෙන්නේ ඔයාලට. මම දැන් මේකුල ටච් කරගන්නවා. ටච් කරගත්ත පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඔයාලට මෙතන බයිසිකල් මාරු කරගන්න පුළුවන්. මේකේ බයිසිකල් වලට බලා ගන්න පුළුවන් මේකේ ස්පීඩ් එක. ඒ වගේම මෙතන හෑන්ඩලින් ටයිම් මේවයි ගොඩක් දේවල් මෙතන බ්‍රේක් අනම්මන රිවර්ස් කරන්න පුළුවන් ඔයාලට. ඒක ඉස්සර යනකොට ගේම් මේ ප්ලේ කරලා වඩ පෙන්නන්න. එතකොට ඔයාලට තේරෙයි මම කියන්නේ මොකද්ද කියලා. මේකේ එක එක මන් දැනට මේකේ බයිසිකල් තුනක් aran තියෙනවා, unlock කරන් තියෙනවා. ඔයාලට මේ වැඩි ඒවා ඊළඟ දෙනින් එහාට මෙතන ඔයාලට බලාගන්න ප්‍රයිස් 3000 කියලා තියෙනවා. ඔයාලට ඒකට ප්‍රයිස් ඒ කියන්නේ මෙතන කොයින්ස් ඕන වෙනවා. කොයින්ස් දිනා ගන්න ඔයාලා ගේම්ස් වල මේකේ ලෙවල් තියෙනවා. ඒ ලෙවල් වලින් දිනුවට පස්සේ ඔයාලට මේ විදිහට කොයින්ස් ගන්න පුළුවන්. මම දැනට ලෙවල් 7ක් විතර මේකේ සෙල්ලම් කරලා තියෙන්නේ. මම දැනට මේකේ බයිසිකල් 3ක් තියෙනවා. මම අරගෙන මම මේ බයිසිකල් ඔයාලට අරන් පෙන්නන්නම්. දැන් මේක රුපියල් ප්‍රයිස් 3000ක් කියලා තමයි. කොයින්ස් 3000ක් වුණ මගේ දැනට කොයින්ස් 6600ක් තියෙනවා. මම මේ 3000 බයික් එක දැන් ගන්න යන්නේ. ඔයාලට මේක ගන්නවා නම් මෙතන ප්‍රයිස් කියන තැන ටච් කරලා ඉවරලා මෙතන බයි කියන ඔප්ෂන් එක උඩ බයි දීලා මෙතන යස් දෙන්න ඕනේ. එතකොට මේක අන්ලොක් වෙනවා. මම දැන් මේක අපේ බයික් එක අන්ලොක් කියලා තියෙන්නේ. ඔයාලට ඒ විදිහට පුළුවන්. ඔයාලත් මේකේ ලෙවල් ටිකක් අප් වෙනාට පස්සේ එකෙන් හම් වෙන කොයින්ස් වල මේ වගේ බයිසිකල් මිලදී ගන්න මේ වගේ එක එක ඒවා වලට බලා ගන්න පුළුවන්. වෙනස් වෙන විදිහට මේකේ ඒ කියන්නේ එක එක ලෙවල් වැඩි වෙනවත් එක්ක කොහොමත් ඔයාලට මේ බයිසිකල් මිලදී ගන්න වෙනවා. මොකද ලෙවල් එන්න එන්න අමාරු වෙන හින්දා. මම දැන් මෙතන අපි ගත්ත බයික් එක ප්ලේ කරලා බලමු. මෙතන ප්ලේ ඔප්ෂන් එකට ගිහිලා ආට පුළුවන් පළවෙනි ලෙවල් එක ඉඳන් ශ්‍රී ලංකාවේ මේක ලෙවල් එක ගැන කියද්දී යාළුවනේ පළවෙනි ලෙවල් එකේදී වට පීට්සා බෙදන්න හම්බෙන්නේ නැහැ ලිකන් ඔයාලට. මම දැන් මේ ලෙවල් පහු කරලා තියෙන නිසා මම පළවෙනි ලෙවල් එකට යන්නේ නැහැ. එක්කවට මම ගිහිලා පෙන්නන්නම් පළවෙනි ලෙවල් එක ඉඳන්ම. ෆස්ට් ලෙවල් එකේ ගියාම මට බලා ගන්න පුළුවන් පීට්සා ඩෙලිවරි කරන්න හම්බෙන්නේ නැහැ. මෙතන ලිකන් මේ වගේ රවුම් ඔප්ෂන් රවුම් දෙනවා. ඒව තමයි ඔයාලා පාස් කරලා යන්න ඕනේ. එතකොට ඔයාලට මෙතන යට වීඩියෝ එකක් වගේ ප්ලේ වෙනවට බලා ගන්න පුළුවන් අකුරු වලින්. මෙතනින් ඔයාලා යන්න ඕන විස්තරේ මෙතනින් කියනවා ඔයාලා මොකද කරන්න ඕනේ කියලා. මෙතනින් කරන්න දෙන ඔයාලා මෙතන ඩ්‍රයිව් කරන්න දෙන තම පීට්සා ඔඩර් ට්‍රේනින් එක කෙනෙක් හින්දා
පිට්සා ඩිලිවර් කරන ට්‍රේනින් හින්දා වල ඉතරම් මේ පාර අඳුන ගන්න තමයි මේ විදිහට විස්තරයක් කරලා තියෙන්නේ කියලා තියෙන්නේ. ඒ වගේ මෙතන වම් පැත්තෙන් වල බලා ගන්න බුල මේකේ මැප් එක මේකේ ලොකු මැප් යන්න නැහැ අනිත් ගේම්ස් වල වගේ. ඔය ඊටස් මේක ප්ලේ කරගන්න තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට මේ දකුණු පැත්තේ තියෙන මේ රව මෝඩ ක්ලික් කරගත්ත ගමන් මේ බයික් එක ඉස්සරහට යනවා. මෙතනින් වමට දකුණට හරවන්න තියෙන්නේ. ඔයාලට මේ විදිහට යන්න පුළුවන්. මේ වාහන වල ගොඩක් හැප්පෙන්න එපා. ඒ වුණත් එහෙම අවුට් වෙනවා. මෙතන වම දකුණට යන්න පුළුවන්. ඒ වගේම මෙතන බයිසිකල් එකක් වගේ ඔප්ෂන් එකක් තියෙනවා. උඩින් ඒක දාපු ගමන් බයික් එක වීල් කරන්න පුළුවන්, උස්සන්න පුළුවන්. ඒ වගේම මෙතනින් මේ පස්සාර ගන්න තියෙන්නේ මෙතන. මෙතනින් පුළුවන් පස්සාර ගන්න වල බයිසිකලේ මේ වම් පැත්තේ තියෙන ඔප්ෂන් එකෙන් පස්සාර ගන්න පුළුවන්. ආයෙත් ඉස්සර යන්න ඕන නම් මේ විදිහට යන්න පුළුවන්. මේ දින පළවෙනි එක. දැන් මේ ලෙවල් එක වල මේ විදිහට තමයි මේවා තමයි බීට්ස් අබෙදන්නේ නැහැ. මේ ලෙවල් ටික සෙල්ලම් කරන්න තියෙන්නේ. ඊළඟ ලෙවල් එකට යනකොට මම දැන් මෙතනින් නැවතත් අයින් වෙලා ඊළඟ ලෙවල් වලට ගිහිල්ලා පෙන්නන්න. හෝම් ඔප්ෂන් එකට ගිහිල්ලා ඊළඟ ලෙවල් එක දැන් මම ඉන්නේ 7 වෙනි ලෙවල් එක කියලා. ලෙවල් වල එක එක වගේ වෙනස් වෙනවා. සමහර ඒ වගේ ඔයාලට එක බීස්ස ඩිලිවරි කරන කෙනෙක් ඉන්නවා. එයාව පහු කරලා කියලා බීස්ස ඩිලිවරි කරන්න තියෙනවා. ඒ වගේම ඔයාලා ගොඩක් මේ ලෙවල් පරණ වෙන්න ඔයාලට පීට්සා ඩිලිවරි කරන තැන් වැඩි කරනවා. ඒ කියන්නේ ලෙවල් ගොඩක් එක සමහර ලෙවල් වලදී ඔයාලට ගොඩක් පීට්සා ඩිලිවරි කරන තැන් තුනක් විතර සමහර වගේ බාධක තියෙනවා. ඒ වගේම ඔයාලට සමහර අවස්ථා වලදී මේ වගේ ඔරලෝසු වගේ හම්බ වෙනවා. මේ වාහන වලම හැප්පෙන්නේ නැති වෙන්න යන්න ඕනේ. හැප්පුණොත් එහම ඔයාලා අවුට් වෙනවා. මේ ඔරලෝසු වගේ ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා. ඔයාලා ඒ වගේ හප්පවුවොත් එහෙම ඔයාලට මේක මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටයිම් එකක් දෙනවා. මේ ටයිම් එක ඇතුළත ඔයාලා පීට්ස එක ඩිලිවරි කරන්න ඕනේ. නැත්නම් එහෙම මේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ උඩම තියෙනවා, පැත්තේ උඩම තියෙනවා ටයිමින් යනවා. ඒ ටයිමින් වලට ඔයාලට මේක ඩිලිවරි කරගන්න බැරිනොත් ඔයාලා අවුට් වෙලා ආයෙ මුලට එනවා. ඊට පස්සේ නැවතත් මේක ප්ලේ කරන්න වෙනවා. මේ දැන් මයි යන ලෙවල් එකේදී අපිට හම්බ වෙනවා ටාගට් හතරක් වගේ. දැන් මේක ලෙවල් එකේ වෙනස් වෙලා තියෙන එක කියන්නේ ඔයාලා බලා ගන්න බලා මේ ගඟක් වගේ තියෙන ගඟට වැටෙන්නේ නැතුව යන්න තියෙනවා. මෙතන මැප් එකේ බලා ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී මෙතන මේ බාධකයක් තියෙනවා. අපි මේ පාරේ යන්න බැරි හින්දා අපි වෙනම පාරක් හොයාගෙන යන්න ඕනේ. ඒ වගේ සුපිරි ගේම් එකක් මේක. ඔයාලට ලේසියෙන්ම ප්ලේ කරන්න පුළුවන් පොඩි ළමයෙක් උනත්. ඒ වගේම ඕනම ෆෝන් එකකින් ඔයාලට කිසිම RAM එකේ ගැටලුවක් එන්නේ නැහැ. ලොකු මෙමරියක් යන්නේ නැහැ මේකට. MB 80ක් වගේ යන්නේ. එහෙනම් ඔයාලට මෙමරිය ෆුල් වෙන්නේ නැහැ. ඩේටා කැපෙන්නේ නැහැ. ඔයාලට ලස්සන ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක් ඕමන් නිවැරදි. ඔයාලට මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න බලාපොරොත්තු හිටපු කෙනෙක් ඔයාලට මේක ගොඩක්ම ලේසියෙන්ම ප්ලේ කරන්න පුළුවන් ලස්සනම ගේම් එකක් ඕෆ්ලයින් ගේම් හොයපු යාළුවන්ට. එහෙනම් ඔයාලනේ වීඩියෝ අවසන් කරන්න හදන්නේ. මම හිතන්නේ වීඩියෝ එක ඔෆ්ලයින් ගේම් සෙල්ලම් කරන්න කැමැත්තෙන් හිටපු අයට, අලුත් ගේම් එකක් හොයපු අයට ඔයාලගේ ෆෝන් එකට හරියන විදිහේ ගේම් එකක් තාම හම්බුනේ නැත්නම් මම හිතනවා මේ ගේම් එක අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඒ වගේම ගොඩක්ම සුපිරි ගේම් එකක් වම නිවැරදි. මොකද මේක ඕනම කෙනෙක්ට ප්ලේ කරන්න පුළුවන් විදිහේ ගේම් එකක්. හරි, එහෙනම් ආයෙත් වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිත් අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවෝ යට තියෙනවද බට Subscribe button එක ඒ ක්ලික් කරලා ඉතින් notification all bell icon එක දෙන එක අනිවාර්යයෙන්ම ක්ලික් කරලා තියාගන්න යාළුවනේ. මොකද මේ වගේ වැදගත් වෙන ටෙක් සම්බන්ධ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒකේ notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. එතකොට එහෙනම් ආයෙත් වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඉස්සරහට එන තවත් අලුත් වීඩියෝ එකේ අපි සෙට් වෙමු.